මං අද ඔයාලට මස් වගේම රසට හදාගන්න පුළුවන් කොහිලල කරියක් අරගෙන ආවා. MS kitchen එකට ඔයාලා හැමෝම අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. කොහිලාල ග්‍රෑම් 500ක් මම මෙතන අරගෙන තියෙනවා ඔයාලට හදාගන්න ඕන ගානට අරගන්න. මුලින්ම කොහිලාල ටික කපා ගන්න. ගොඩක් ලොකුවට කපා ගන්න එපා. අගලක විතර ප්‍රමාණයට කපා ගන්න. සේරම ටික කපාගෙන ඉවරලා වටේ තියෙන පොත්ත අයින් කරගන්න ඕනේ. අපි දැන් මේ වටේ තියෙන පොත්තත් කපා ගමු. හරි දැන් සේරම ටික කපාගෙන ලෑස්ති කරගෙන තියනවා. තැම්බෙන්න තියාගන්න ඕනේ. මම මේ වගේ වතුර එක රත් වෙන්න තියලා ලුණු ගුරු තේ හැන්දක් එකතු කරනවා. ලුණු දාලා ඉවරලා තැම්බෙන්න වහලා තියාගන්න. මේ තියෙන්නේ තඹ ගත්තට පස්සේ ඔයාලත් මේ විදිහටම කරගන්න. ඔයාලට පේනවා හොඳට තැම්බිලා තියනවා කියලා. කොටාගත්තු ඉගුරු සුදු ලුණු, බී ලුණු, කුරුදු පොතු, අමු මිරිස්, කරපිංච, රම්පා මේ දේවල් ටික ලෑස්ති කරගෙන තියාගන්න. තෙම්පරාදු කරගන්න යමු. මම මැටි ඇතිලියක් අරගෙන පොල් තෙල් මේසෙන්දා දාලා තියනවා. තෙල් එක රත් වුණාට පස්සේ කොටාගත් ඉගුරු සුදු ලුණු මුලින්ම දාගන්න. ඊට පස්සේ බී ලුණු, අමු මිරිස්, කුරුදු පොතු, කරපිංච, රම්පා ටික වෙලාවක් යනකම් තෙම්පරාදු කරගන්න. තඹ ගත්ත කොහිලල ටික දාගන්න. දේවල් ටිකක් තියෙනවා දාගන්න. අපි බලමු මේ මොනාද කියලා. ගම්මිරිස් කුඩු වලින් තේ හැන්දක්, බැදපු තුන පහ කුඩු වලින් තේ හැටි එක හමාරක් විතර, මිරිස් කුඩු තේ හැන්දක්, පහ කුඩු වලින් තේ හැටි භාගයක්. හොඳට කලවම් කරගන්න. ඔයාගේ රසානෝ ලුණු, මා ලුණු කුඩු තේ හැන්දක් දාගන්නවා. ගොරක කෑල්ලකුත් දාගන්න. පොල් කිරි ලෑස්ති කරලා තියාගන්න. මුලින්ම දිය කිරි වලින් අඩු කෝප්ප භාගයක්. මිටිකිරි අඩු කෝප්පයක් දාගන්න. දාලා හැන්දෙන් කලවම් කරගන්න. ඊට පස්සේ තියෙන්නේ නටනකම් වහලා තියාගන්න. අපිට මේකට විනාඩි 10ක් ඇති. විනාඩි 10ක් වහලා තියාගන්න. ඊට පස්සේ අපේ කරිය කෙවට සම්පූර්ණයෙන්ම ඉවරයි. බලන්න හොඳ රස පාටක රැවිලා තියෙනවා. චිකන් කරියක් වගේමයි. රසට සුවඳට පාටට තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා රස බලන්න. ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම මේකට කැමති වෙනවා. අද මම ඔයාට මස් වගේම රසට කොහිලල කරියක් හදන හැටි කියලා දුන්නා. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.